වතුකම්කරු දෛනික වැටුප රුපියල් 1700ක් දක්වා වැඩි කරනවා. ගමටත් කිරි, රටටත් කිරි, ඕෂණයෙන් පිරි, සූර්ය කිරි. ලංකා කම්කරු කොංග්‍රසයේ කොටගල මැයි දින රැළිය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එලෙස ප්‍රකාශ කළ බව නුවරළිය නාලක රත්නායක වාර්තා කරන්නේ. මේ ලංකාදීපයේ ප්‍රධාන වාර්තාව වතු කම්කරු වැටුප 1700ට නම් වයි රජයෙන් ගැසට්ටුවක් නෝඩ් රංජිත් රාජපක්ෂගේ වාර්තාවක එයත් සටහන් කර තිබෙනවා. මෞබිමේ වාර්තාවටත් එමු. වතු කම්කරු වැටුප රුපියල් 1700කට වැඩි කරයි ගැසට් නිවේදන නිකුත් වෙයි. වැඩි පඩි දෙන්න බැහැ. වතු හාම්පොත්තු උසාවියෑමට සරසෙනවා. අනුර බාලසූරිය නොවුඩ් නීටා පත්මකුමාරිගේ වාර්තාවක සටහන් කරද්දී මේ හාම්පොතුන්ගේ පිළිතුර කම්කරු වැටුප 1700ක් කරන්න බෑ. ගැසට් එක ආපසු හරවන්න උසාවි යනවා. වතු හාම්පොත්තු කියනවා නාලක රත්නායකගේ වාර්තාවක එය සටහන් කරන්නේ. ඒ අතරේම අදපුවක් පතේ වාර්තාව රුපියල් 1700ක වතු කම්කරු දෛනික වැටුපට එරෙහිව වතු හාම්පුතුන් අධිකරණයට ගැසට්ටුව ගැසීමට පෙර වතු සමාගම් සමග සාකච්ඡා කළෙත් නෑ. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කරන්නත් බැහැ. වතු හාම්පුතුන්ගේ සංගමය තමයි එලෙස ප්‍රකාශ කර තිබෙන්නේ කියලයි මේ වාර්තාවේ සඳහන් කර තිබෙන්නේ. එයම වාර්තා කරනවා ලංකාදීප පුවත්පත. අපිට ගෙවන්න බෑ. අපි උසාවි යනවා. හාම්පුතුන්ගේ සංගමය කියන්නේ නෝවුඩ් රංජිත් රාජපක්ෂගේ වාර්තාවක සඳහන් කර තිබෙනවා. මේ හාම්පුතාලට දෙන්න කියනවා. නමුත් හාම්පුතා රටේ හාම්පුතා දෙන්න කියනවා. වතු හාම්පුතුන් දෙන්න බැහැයි කියනවා. අන්තිමට කම්කරුවට හුල්ලන්න වෙනවා.